රනිල් UNP සමුලේ කතා කරන ස්මාර්ට් අනාගතයක් ගැන දැක්කනේ. රනිල්ගේ ස්මාර්ට්කම දැක්ක අපි සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කරාත්. ඊයේ පෙරේදා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කරා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල පනතේ නීතියේ තියෙනවා විශ්වවිද්‍යාල කොමිසම විසින් නම් තුනක් යවනවා. ඒ නිර්දේශ කරන නම් තුනෙන් එකෙක් තමයි පත් කරන්නේ. හැබැයි නම් තුන නිකන් යවන්නේ නැහැ. ඒ උපකුලපති ධූරයේ සඳහා පත් කරන තුන් දෙනා පිළිබඳව ලකුණු දීමක් කරනවා. ඉතින් ලකුණු වැඩිම ගන්නෙ වැඩිම දක්ෂතාවයේ හැකියාව තියෙන කෙනානේ. ලකුණු 91ක් ගත්ත කෙනෙක් ඉන්නවා. දෙවෙනියා ඊට වඩා අඩු 80 ගන්නවා. තුන්වෙනියා ලකුණු 60ක්. දැන් රනිල්ගේ ස්මාර්ට් පත්කිරිල්ල කොහොමද 91ක් ගත්ත පුද්ගලයා උපකුලපති කරේ නැහැ. ලකුණු 60ක් ගත්ත එක්කෙනාව උපකුලපති කරා. ඔන්න රනිල්ගේ ස්මාර්ට්. ඉතින් මේ දේශපාලන සංස්කෘතිය නේද? දැන් මුළු විශ්වවිද්‍යාලයම කැරමිලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ශිෂ්‍යු මොකද තොරතුරු දැනගෙන ඉන්නේ අයිතිය පනත යටතේ ලකුණු ටික අරන් තියෙන්නේ. ඒවා හංගන්න බෑ. තනි හැමෝම දන්නවා ලකුණු 90ක් ගත්තේ 91ක් ගත්තේ වෙන කෙනෙක් කියලා. හැබැයි ස්මාර්ට් රනිල් ජිල්මාට් විදියට පත් කරේ ලකුණු 60ක් ගත්ත කෙනා. මේක තමයි මේගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය. දැකනි නුවරඑළිය ගිහිල්ලා රනිල් තැවල්පතිට කියනවා නුවරඑළියේ අර ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැවල් කන්තෝරුව සුද්දායි කාලේ හැදපු එක ඒක අයින් කරන්න නැත්නම් තැවල්පතිට කියනවා ගෙදර යන ලෑස්ති වෙන්න කියලා. අයින් වෙන්න ලෑස්ති සතියක් ඇතුළත අයින් කර මම ජනාධිපති ජනාධිපති කියන්නේ පිළිගන්න ඕකම තමයි ගෝඨාභය කරේ මතකද මගේ වචනේ චක්‍රලේඛනයි. මගේ වචනේ තමයි නීතිය. ගෝඨාභයත් ගිහිල්ලා ගම සමග පිළිසඳරේ මතකේ පටන් ගත්ත නීතිය. මේක තමයි දේශපාලන සංස්කෘතිය. මේගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය. ඒක කොයිතරම් ඓතිහාසික වටිනාකමක් තියෙන එකක්ද? ඒක මේ රටේ ජාතික උරුමයක් වෙ තියෙනු. ඒව අදාළ නැහැ. संस्कृति जातिक जन बल अभी එදා ඉඳලා තමුන්වාසලත් එක්ක මේ කතාව කරන්න සංවාදයේ දෙන්නේ මේ කුණු වෙච්ච ගඳ ගන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තමයි මාලිමාවේ අපේ පාලනයේ අංක 1 රට හදන්න පටන් ගන්නෙ අන්න එතනින් අපි එතනින් ආරම්භ කරමු. ඔය ස්මාර්ට් ප්‍රෙඩි රනිල් කතා කරන්නේ 2023. අපි මේක පටන් ගත්තේ 2010 අකුරැසි සම්පකාර. ඔබ හොඳට ගිහිල්ලා බලන්න අකුරැසි සම්පකාරේ අපේ බලේ පාලනයට ඇවිල්ලා දැන් අවුරුදු 18ක් වෙනවා. මේට අවුරුදු 12කට කලින් අපි අකුරැසි සම්පකාරේ කෝප් සිටි මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක ස්මාර්ට් වෙළඳපළ ඇති කරලා තියෙනවා. කාඩ් එක අරන් කඩේ ඇතුළට ගියාම Taman tone කරන බඩු ටික තෝරගෙන අන්තිමට Tamanගේ කාඩ් එකේ Tamanම ටච් කරලා එළියට එනවා. කිසිම කැෂියර් කෙනෙක්ට කිසිම සේවකයෙක්ට කිසිම මැදිහත් වීමක් කරන්න දෙයක් නැහැ. ලංකාවේ තියෙන එකම එක වෙළඳපළ අකුරැසි සම්පකාරය විතරයි. අපි ඒක පටන් ගත්තේ 2010. Taman tone බඩු ටික තෝරගත්තා. අන්තිමට බිලත් ගෙව්වා තනියෙන් කාඩ් එකෙන්. අරකේ තියෙන බාකෝඩ් එක ටච් කරන එක විතරයි තියෙන්නේ. බිල වැටෙනවා.
එළියට එනකොට Tamanට බිල එනවා. ඒ විදිහටම සම්පකාරේ කම්පියුටරේ සම්පකාර ගිණුම් කරන ක්‍රමයක් තියෙනවා. F1 F2 F3 කියලා වම් තියෙනවා. සම්පකාරය දන්නු. ඒ ඔක්කොම ෆෝම් ටික පිරවෙන ඔටෝ ඩිජිටල් ඔන්ලයින් තාක්ෂණි. This accuracy මාතර දිස්ත්‍රික්කයේ කෙළවරේ අපිට බලය ලැබිච්ච සම්පකාරය අපි ඒක පටන් ගත්තේ මීට අවුරුදු 12කට කලින්. දැන් රවි කතා කරන ස්මාර්ට් කෑ. ඉතින් අපි බලය ලැබිච්ච දැන් වල අපි ඒක ප්‍රායෝගිකව භාවිතාවට නගලා තියෙනවා. ඔබ දන්නවා වරාය සමුපකාරය. අපි පළවෙනි වතාවේ සම්පකාරය බලය ගන්න ගියාම ලොකු යුද්ධයක් තිබුණා. අපිට බයිසිකල් චේන් පොළු අරගෙන ඇවිල්ලා ගහන්න ගිහිල්ලා තමයි අපි ඡන්දෙට ඉදිරිපත් වුණා. අපි ඒත් බය නැතුව ඉදිරිපත් වෙලා දිනුවා. දිනුවට පස්සේ එදයින් පස්සේ පිට මේ වෙනකොට හතර වතාවක් ඡන්ද තිබුණා. එක ඡන්දයකටවත් කවුරුවත් අඩුම ගානේ ඡන්ද ඉල්ලන්නවත් ඉදිරිපත් වුණේ. එයි අපි නිතරම දිනනවා එතෙක්කල් සම්පකාරය තිබුණ ක්‍රමයයි. අපේ වෘත්තීය සමිතිය සම්පකාරයේ බලය ගත්තට පස්සේ ඇතිවෙච්ච වෙනසයි වරාය ඉන්න දහස් ගණනක් වෙන UNP ශ්‍රී ලංකා JVP සිංහල දෙමළ මුස්ලිම් හැම සේවකයම දැක්කා ලොකු විප්ලවීය වෙනසක් තියෙනවා JVP එකේ සම්පකාරයේ ඇතුලේ. දැන් අපි ඔකට තරඟ වදින්න ගිහිල්ලා නිකන් හොට බිම නැගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ හොඳට කරනවා. ඒගොල්ලන්ට අපි සහාය දෙමු කියලා දැන් අවස්ථා ගණනාවක් අපිටම බලය දෙනවා. අපි ලංකාවේ වරායේ සමුපකාරයේ ඉතාම සාර්ථකව වෙනදටත් වඩා සුබසාධන කටයුතු සාර්ථකව ඉස්සරහට ගිහිල්ලා අපේ බලය අපේ පාලනයේ වෙනස පෙන්නලා තියෙනවා. ඒ විශ්වාසයද? අදට ගත්තත් වලස් මුල්ල සමුපකාරයේ මාසයකට ලක්ෂ 100කට වැඩි ලාභේ මේ ආර්ථිකයේ බංගලොත් වෙලා අමාරුවෙන් කඩපවත්තරේ යන වෙලාවේ අපිට බලේ හම්බෙච්ච වලස් මුල්ල සම්පකාරයේ ලාභේ මාසයකට ලක්ෂ 100ට වැඩි කෝටි පන්නල අපි ලාභුනේ. මැජික් බලනේ මොකද ඒකම රහස. වංචා දූෂණනේ කළමනාකරණේ හොද විනිවිද පේන ඍජු කළමනාකාරීත්වයක් තියෙන සේවකයෝ සන්තෝෂයෙන් ඉන්නු පළමුද අකුරස සම්පකාරයේ රුපියල් 2000කින් පරිවර්ති කරා. මේ වෙලාවේ කොහෙවත් පරිවර්ති කරන්නේ නැහෙනේ. ඒ අකුරස සම්පකාරයේ සේවකයන්ට වැඩි පරිවර්ති කර 1500 2000යි. මේ ගිය සති. අපි එහෙම සාර්ථකත්වයක් පෙන්වන්නේ කොහොමද? රහස් බලයක් නැහැ, මැජික් බලයක් නැහැ. එකම දේ අර මම කියපු දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා. ඒ නිසා මේ රටේ ආර්ථිකය ගොඩනගන එක මහ ලොකු වැඩක් නෙමෙයි. මේ රට හදන්න පුළුවන්. ඒකට ඕනි නිවැරදි දේශපාලන නායකත්වයක්, කැපකිරීමක්, ඒ වගේම හොඳ සැලැස්මක්, ප්‍රායෝගික වැඩපිළිවෙළක්. ඒ නායකත්වය, ඒ සංවිධාන යාන්ත්‍රණය දැන් අපි සතුව තියෙනවා. ඔබ වේදිකාව ගත්තොත් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිපත්ති සැලසුම් අපි ශ්‍රීරත් මහත්තයෝ දැන් හදලා ඉවරයි. ක්‍රියාවට නගන්න තියෙන. ක්‍රියාවට නගන්න අපිට මේජර් ජෙනරාල්ලා, වයිස් මාසල්ලා, රිය ඇඩ්මිරල්ලා ඕන තරම් ඉන්නවා. එනිසා බය වෙන්න දෙයක් නැහැ. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවංක ප්‍රායෝගික වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන්. රටේ ආර්ථිකය හදන්න අවශ්‍ය කරන ඉංජිනේරු දැනුම, තාක්ෂණික දැනුම හැකියාව තියෙන වෘත්තිකයන් දහස් ගාණක් ඉන්නේ අපිත් එක්ක. අද මේ වෙනකොට අපේ පක්ෂේ නායක අනුර සහෝදරයා ඇමරිකාවේ නිව්යෝක් වල දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කරනවා. ඇමරිකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ කියනවා අනුර ඔබ රට බාර ගන්න, අපි එනවා රට හදන්න ඔබත් එක්ක අත්වල් බැල ගන්න කියලා. අද උදේ මහරාසනේ අපි ත්‍රිවිධ හමුදා සාමූහිකයේ බලය පෙන්නනෝ. තව පොඩ්ඩකින් හවස තුනම මාට පිළියඳ රාසනේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ශක්තිය එළිදරව් වෙනවා. ඒ වෙනකොට හැන්දෑවේ
ಐತಿಹಾಸಿಕ ನೂರ ಶಂಕರಗಳ ಶಂಕರಗಳ ಪುರವಲಿ ಜಾತಿಕ ಜನಬಲ ವೇಗಿ ಆಸನ ಸಮುಲು ನೆಲದೇನು ಅದ ಹವಸ ತುನಃ ಮಾರಟ ಮೇ ಹೆಮ ತನಕಮ ಬಲವೇಗಿಯ ನೆಕುತುವೇನು ದವಸಿನ ದವಸ ಅಪಿ ಶಕ್ತಿಮತ್ ವಿಸರಹಟ ಯಾನು ಹೆಮ ಗವಕ್ ಗಮಕ್ ಪಾಸಾಮ ಕೊಟ್ಟಾ ಸಭಾ ಗುಡ್ನಗಮಿಂ ಕಾಂತ ಬಲಯಾನಿ ಗುಡ್ನಗಮಿಂ ತರುಣ ಬಲಯಾನಿ ಗುಡ್ನಗಮಿಂ ವೇಗಿಯ ನಿಸರಹಟ ಯಾನ ದೇಶಪಾಲನ ಬಲವೇಗಿಯ ಜಾತಿಕ ಜನಬಲ ವೇಗಿಯ මේක තරහ ගන්න බැරි අය මේ දිවස ගන්න බැරි අය කේන්තියෙන් පුපුරලා නන්නතර දොඩවනු අනු සහෝදර ඇමරිකාවේ ගියාම ඒ ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක් එනකොට ඉස්සෙල්ලාම කලබල වුණේ 37 නායක ඊළඟට කලබල වුණේ රංජිත් මද්දුම් බණ්ඩාර කලබල වෙලා ඇවිල්ලා කියනෝ ඇමරිකන් කොඩියයි කොඩි ඉස්සරහට දාගෙන කතා කරනවා. එයා දැක්කේ නෑ ඇමරිකන් කොඩිය ළඟ තියෙන ශ්‍රී ලංකාවේ කොඩිය. ජාතික කොඩිය. ඒක පේන්නේ නෑ. එයාගේ ඇස් වෛරයෙන් අන්ධ වෙලා. එරිස ජාතික කොඩිය දකින්නේ නෑ. තිස්ස දැක්කේ ඇමරිකන් කොඩිය විතරයි. තිස්ස දන්නේ නෑ. ඇමරිකාවේ නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි ඒ යම් කිසි එවැනි රැස්වීමක් කරනවා නම් එවැනි තැනක වෙනත් රටක කොඩියක් ඔසවනවා නම් ඇමරිකානු රටේ කොඩියත් ඒ ළඟින්ම දාන්න ඕනේ. ඒක ඒ රටේ චක්‍රලේක මගින් නිකුත් කරපු නීතියක්. මේ නීතියට ගරු කරමින් තමයි අපි අපේ ජාතික කොඩිය ඇමරිකන් කොඩියත් එක්ක එහි ඉන්න සංවිධායකරු ප්‍රදර්ශනය කරේ. මේ නීතිය දන්නේ නැතුව මේ නිකන් කේන්තියට කේක වදළුණු. ඉතින් ඒවට අපි කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. ඒවෙන් පෙන්වන්නේ මොකද්ද? හතුරා කලබල වෙලා. අපේ ශක්තිය දැක්කම හතුරා කලබල වෙනවා. ඉතින් අපේ ශක්තිය වෙනු දැකලා කලබල වෙනකොට අපිට තියෙන්නේ තවත් සතුටක්, තවත් ආඩම්බරයක්. ඇමරිකාවේ අනුසෝදරයක් කරන දෙයට හොඳම මාකට් එක ජනප්‍රියතාවය ආරම්භ වුණේ වෙන කවුරුවත් නෙමෙයි රටේම ජනතාව ඒව ගැන දැනගන්න පුළුවන් වුණා මොකද ඇමරිකන් ගමන වැඩියෙන් ගැන වැඩියෙන් කුලප්පු වුණේ ඒගොල්ලෝ හින්දා මේක හොඳට Facebook වල යන්න ගත්තා වැඩි වැඩියෙන් යනවා මේ ඒ ජනප්‍රියත්වය ආරම්භ වුණාට මදුම් බණ්ඩාරට 30ටයි අර කවුද අපේ UNP කේ නර්ස් මහත්තයාටයි නේද සමන්රත්න ප්‍රියටයි අනිත්‍යදය මොන ආසුද නේද මම ආ බලු ආසු නේ ස්තුති නේද බොහොම ස්තුති නේද ඔය જાතිය මැනියත් ටීම් කරාට නේ අපි ඒවට කලබල වෙන්නේ නැහැ අපි ඒවෙන් සතුට වෙනවා මොකද අපි වේගයෙන් ශක්තිමත් වෙන දේශපාලන ව්‍යාපාරය ඒක පැහැදිලිව පෙන්눔 කරනවා අපි නෙමෙයි ඒගොල්ලොම කරපු සමීක්ෂණ වාර්තාවලි ඉතින් අපිට කිව්වේ 3% කණ්ඩායම කියලා ඔය මොනා කරත් 3% ට වඩා ගන්න බෑ 3% යි රැස්වීම වල සෙනගේ ඉන්නෝ සෙනගේ හිටියට වැඩ නැහැ ඡන්දෙ දෙන්නේ එහෙම කිකි හිටියන්නේ ඉතින් ඒගොල්ලෝ 3% කියලා අපිට උසුළු විසුළු කරා හැබැයි දැන් හරි පැහැදිලිව ලංකාවේ ඕන අස්සක් මුල්ලක් නැර සමීක්ෂණ කරලා බැලුවොත් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනම රටක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ එකතු කරලා එයාගෙන් සමීක්ෂණයක් කරොත් කරපු සමීක්ෂණ වාර්තාවලුත් ඔප්පු වෙලා තියෙනවා කොහොමද ජාතික ජනබල වේගයට ජනතාව කැමැත්ත මේ ඊයේ පෙරේද නිකුත් වෙච්ච වාර්තාවේ තියෙන්නේ කොහොමද 2023 සැප්තැම්බර් මාසේ අන්තිම වාර්තාවේ තියෙන්නේ පොහොට්ටුවට 108යි සජිත් ප්‍රේමදාසට 129යි රනිල් වික්‍රමසිංහට 117යි ජාතික ජනබල වේගී අනුර දිසානායක 146යි දෙකෙන් පෙන්නන්නේ මොකද්ද වැඩි වැඩියෙන් ජනතාව එකතු වෙන අපිට ඒ නිසා අපි හතුරගේ කලබල වීමට අපි කලබල වෙන්නේ අපි අපේ ගමන යනවා
අප ඉලක්කයක් අපිට තියෙනවා වෙන මොකක්වත් නෙමෙයි ලබන වසර තමයි මේ රටේ රාජ්‍ය ආණ්ඩුවලේ වෙනස් කරන අවුරුද්ද ඒ ආණ්ඩුවලේ වෙනස් කිරීම ඇතුලේ තමයි මේ රටේ පාලනය ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ දුක් විඳින ජනතාවගේ යහපත වෙනුවෙන් නිවර්දිව ඍජුව ගොඩනගෙන ඓතිහාසික පාලනය ගොඩනගෙන වසර ඒක වෙන මොකක්වත් නෙමෙයි ලබන අවුරුද්ද අගෝස්තු අවසන් වෙනකොට පවත්වන සිද්ධ වෙන අනිවාර්යෙන් පවත්වන සිද්ධ වෙන ජනාධිපති වර්ණය අන්නේ ජනාධිපති වර්ණයේදී ජාතික ජනබල වේගයේ අපි කණ්ඩායම අපේ පක්ෂයේ නියෝජිත අපේ පක්ෂයේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරනවා කරනවාමයි ඒ අදිෂ්ඨානය ස්ථිරත්වය අපිට දැන් පැහැදිලිව පේන්න තියෙනවා ඒකට වෙන තරගකරුවෝ නැහැ දැන් නොන්ඩි තරගකරුවෝ එන්න හදනවා රනිල් වික්‍රමසිංහ ට්‍රයි කරනවා දැන් ඒ ඡන්දෙට එනවා කියලා දැන් අපි ලෑස්ති ඒ ඡන්දෙට මම දැක්ක අද තියෙන අලුත්ම ප්‍රවෘත්තිය බැසිල් රාජපක්ෂ කපුට බැසිල් රාජපක්ෂ ඇමරිකන් පුරවැසියකම අහෝසි කරගෙන අයින් කරගෙන ජනාධිපති මැතිවරණයට එනවා කියලා එන්න බොහොම සාදරයෙන් පිළිගන්නවා 10% 10% මිස්ටර් 10% නේද මෙරටේ හොරකම වංචාව දූෂණේ කප්පිටා ඇවිල්ලා බලන්න සටනට හැප්පෙන්න පුළුවන් දරුණු දිසානායකත් එක්ක අපි ලෑස්ති සටනට මේ සටනේ පැහැදිලි ජයග්‍රහණේ තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි අපේ මාලිමාවේ අනුර සහෝදරයාට පොද බැසිල් ඈ 10% නේ අපි බලමු ඊළඟ ඡන්දේ කවුද 3%ට වැටෙන්නේ නේද ඔය හුළු උසුළු විසුළු කරපු කට්ටිය නේද බලාගෙන ඉන්න ඕගොල්ලන්ට උරුම 3%ත් නෑ ඒ තැනට ඕගොල්ලෝ වැටෙනු මොකද පොහොට්ටුවක් දැන් නෑ පොහොට්ටුවල නායකත්වයක් නෑ මහින්ද රාජපක්ෂ වල්ලගෙන ඔසවගෙන යන්න හැදුවා නේද එතුමාට නැගිට ගන්න බෑ පව් ඉතින් එතුමාව නැගිට වන්න බෑ ගෝඨාභය ළඟ තියාගෙන මම දැක්ක හාමුදුරුවෝ කියපු දේ පෙරේද ඊයේ පිරිත් කියද්දි නේද ඈ ඉතින් එතනින් එහාට කතා නැහැ අයියල මල්ල තුන්දෙනාම හිටියා ඒගොල්ලන්ම බලයට ගේන්න මැදිහත් වෙච්ච හාමුදුරුවන්ගේ බණ දේශනාවෙම කිව්වා ඒගොල්ලන්ගේ පැටිගිරිය ඒ පැටිගිරිය මේ රටේ ජනතාව දන්නවා ඒ නිසා හරි පැහැදිලි උතුරෙත් නැගෙනහිරත් දකුණෙත් බටහිරත් මුළු රටේම ශ්‍රී ලාංකික පුරවැසියන් දැන් වේගයෙන් එකතු වෙලා ඉන්නේ එකතු වෙමින් ඉන්නේ වෙන කාත් එක්කවත් නෙමෙයි මේ රටේ අනාගතේ බාර දෙන්න සමත් අනාගතේ බාරගෙන රට හදන්න සමත් දේශපාලන ව්‍යාපාරයේ නිශ්චිත සැලැස්මක් වැඩපිළිවෙලක් සහිතව වංචාවෙන් දූෂණයෙන් තොරව නිෂ්පාදනයේ මත පදනම් වූ ආර්ථිකය ගොඩනගෙන මේ රටේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් උදා කරගන්න සමත් වෙච්ච දේශපාලන ව්‍යාපාරේ වටා කලාකරුවන් විවිධ වෘත්තිකයන් අද එකතු වෙලා තියෙන්නේ අන්නේ බලවේගයේ වටා. ඒ නිසා ත්‍රිවිධ හමුදා සාමූහික විදියට ඔබටත් වගකීමක් තියෙනවා. ඔබටත් බාහිර දූර වගකීමක් තියෙනවා. ඔබේ යාළුව, ඔබේ මිත්‍රයෝ, ඔබේ ඥාතීන් දැනුවත් කරන්න. තවමත් එකතු වෙලා නැත්නම් තවමත් දෙගිඩියාවෙන් හිත හිත ඉන්නවා නම් අද මේගොල්ලන්ට ගිහිල්ලා කියන්න දැන් හිත හිත ඉන්න දෙයක් නැහැ. තවත් පරක්කු වෙන්න එපා පරක්කු වෙන්න අපේ අර්බුදය තවත් වැඩි වෙනවා රටේ අර්බුදය සරටේ අර්බුදය රටේ අගාධේ තවත් පස්සට යන්නේ තවත් අගාධයට යන්නේක වළක්වන්න නම් අපි ඔක්කොම වෙනස් වෙමු එකතු වෙමු ඒ පණිවිඩය ගිහිල්ලා ඔබේ ඥාතියට හිතවතට යාළුවට දෙන්න දීලා එයත් එකතු කරගෙන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තීමින් ලබන ජනවාරි මාසේ 6 වෙනිදා අපි දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සමුළුව පවත්වලා තවත් යෝධ පියවරක් ඉස්සරහට තියනවා වගේම ජාතික ජනබල වේගයේ විදියට මේ රට ගොඩනගන බාහිර දූර වගකීම ඔබේ උර මතට අපේ උර මතට ගන්න ඒට නායකත්වය දෙන්න අපි සූදානම් ඒ අදිෂ්ඨානය අපිට තියෙනවායි කියන එක සනිටුහන් කරමින් ඒ සඳහා අපේ හිත් හය කරගනිමින් අපි ඉදිරියට යමු ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීරිය ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරමින් ජාතික ජනබල වේගයට ජය වේවා ත්‍රිවිධ හමුදා සාමූහිකයට ජය වේවා
මෙරටේ දුක් විඳින ජනතාවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මම ඔබින් සමුගන්නේ.